මම ඔබතුමාට කෘතඥ වෙනවා. අපි සියලු දෙනාම දන්නවා ගරු කතානායකතුමනි අද අපේ රට දැවැන්ත අර්බුදයකට මුහුණ දෙනවා. අත වශයෙන් එක අර්බුදයක් නෙවෙයි අර්බුද රාශියක්. කේන්ද්‍රීය අර්බුදය වන්නේ ආර්ථික අර්බුදය. ඒක සමඟ ගැට ගැහිලා තිබෙනවා දේශපාලන අර්බුදයක් හා සමාජීය අර්බුදයක්. හැබැයි මේවා අලුත් අත්දැකීම් නෙවෙයි අපේ රටට. අතීතයේ මේ විදිහ අභියෝගවලට මුහුණ දීමට අපේ රටට සුවදලා තිබුණා. මහා බිහිසුණු 30 අවුරුදු යුද්ධයක් තිබුණා. ඊට පස්සේ සුනාමිය තිබුණා. COVID-19 වසංගතය තිබුණා. මේ සියලුම අර්බුදවලින් ගොඩේමට අපේ රටේ ජනතාවට සහජ ශක්තියක් තිබුණා. මේ විශ්වාසය අදත් තිබෙනවා ගරු කතානායකතුමනි. හැබැයි යම් කිසි වෙනසකුත් තියෙනවා. ඒ සියලුම අවස්ථාවලදී අපේ රටට තිබුණා යම් කිසි හයියක් ශක්තියක්. ඒ හයිය තමයි ජනතා මතය නිවැරදි ලෙස නියෝජනය කරපු පිළිඹිඹු කරපු පාර්ලිමේන්තුවක වාසිය අපේ රටට තිබුණා. අද අවාසනාවකට මෙන් ඒ හයිය ඒ ශක්තිය අපිට නැහැ ගරු කතානායකතුමනි. රටේ ප්‍රකාශවන පොදු මතය හා මේ පාර්ලිමේන්තුව තුල තිබෙන තත්ත්වයේ අතර විශාල පරතරයක් තියෙනවා. ඒක නැහැ කියන්න බෑ. ඒක ඉතාමත් පැහැදිලියි. රටේ එක මතයක් පාර්ලිමේන්තුව තුල ප්‍රකාශ වන්නේ ඊට හාත්පසින් වෙනත් මතයක්. ඕනෑම අවස්ථාවකදී ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුවකට ඒක සෑහෙන ගැටලුවක්. හැබැයි මේ අවස්ථාවේදී විශේෂ ගැටලුවක් වනවා ගරු කතානායකතුමනි. ඒකට හේතුව තමයි අද මේ පාර්ලිමේන්තුව කරන කාර්යයේ සාමාන්‍ය කාර්යයක් නෙවෙයි. සුවිශේෂ කාර්යයක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 22 සංශෝධනය ගැසට් කරලා තියෙනවා. ඒකේ පිටපත් අපිට ලබා දීලා තියෙනවා. එතන ඒකෙන් බලාපොරොත්තු වන්නේ අනාගත પરම්පරාවල් වලට ඍජු ලෙස බලපාන වැදගත් සංශෝධන කිහිපයක් ක්‍රියාත්මක කිරීමටයි. අද දවසේ කොළඹ සිටිනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක්. එය ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කරනවා කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹීම සඳහා. ඒ යෝජිත ගිවිසුම තුල අන්තර්ගත වෙනවා බොහොම වැදගත් කොන්දේසි රාශියක්. ඒ කොන්දේසි බලපානවා අපේ රටේ ජනතාවගේ දෛනික ජීවිතවලට. එතකොට මේ සියලුම අර්බුද විසඳීම සඳහා අවශ්‍ය ප්‍රතිපාති සම්පාදනය කරන්නේ ප්‍රතිපත්ති හදන්නේ නිර්මාණය කරන්නේ මේ උත්තරීතර පාර්ලිමේන්තුව. එහෙනම් පාර්ලිමේන්තුව තුළ නියෝජනය මතය හා රටේ පොදුවේ පැහැදිලිව පවතින මතය අතර පරතරයක් තිබෙනවා නම් ඒක සෑහෙන ප්‍රශ්නයක් හැටියට අපි දකිනවා ගරු කතානායකතුමනි. දැන් මේ පාර්ලිමේන්තුව පත්වුවේ 2020 අගෝස්තු මාසයේ. ඒ පාර්ලිමේන්තු මැතිවරණයේ මැතිවරණ ව්‍යාපාරයේ මෙහෙයුවේ ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා. ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි නායකත්වයේ අරන් ඒ මැතිවරණයේ මෙහෙයුවේ. එතුමා පක්ෂයේ නායක, මම පක්ෂයේ සභාපති. එතුමා සමඟ මම මේ රටේ හැම පළාතක හැම දිස්ත්‍රික්කයකම මම ගියා. මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ හැම වේදිකාවෙම එතුමා සමඟ මම සහභාගී වුණා. මට මතකයි ගරු කතානායකතුමනි, මාතර දිස්ත්‍රික්කයේ ඔබතුමා ඒ වේදිකාවලට පැමිණිලා ඒ රැලිවලට ඔබතුමාත් සහභාගී වුණා. මට අද වගේ මතකයි ඒ වේදිකාවල මොනවද අපි ශ්‍රී ලංකා ජනතාවට කිව්වේ.
අපි කිව්වේ නැහැ අපිට හිස් ට්‍රැක් පතක් දෙන්න. පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපේ පූර්ණ අභිමතය පරිදි ඕනෑම දෙයක් කරන්න අපිට වරමක් දෙන්නයි කියලා අපි ජනතාවට කිව්වෙත් නැහැ. ඒ විදිහ හිස් ට්‍රැක් පතක් ජනතාවගෙන් අපිට ලැබුණෙත් නැහැ. අපි කලේ ඊට හාත්පසින් වෙනස් දෙයක්. ඔබතුමාටත් මතක ඇති ගරු කතානායකතුමනි. අපි ජනතාවට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් ඉතාමත් පැහැදිලි වැඩපිළිවෙළක්. අපිට තියෙන ඉලක්කය මේකයි. ඒ ඉලක්කය කරා ගමන් කිරීමට අපි යෝජනා කරන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මේවායි. අන්න ඒ නිශ්චිත න්‍යාය පත්‍රයට අනුමැතියක් වරමක් ලබා දෙන්නේ කියන ඉල්ලීම තමයි මේ රටේ ජනතාවගෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කලේ. ඒකට විශාල ප්‍රතිචාරයක් ලැබුණා. දේශපාලන සුනාමියක්. ඉතාමත් ඉහළින් අපේ ඉල්ලීම මේ රටේ ජනතාව පිළිගත්තා. පාර්ලිමේන්තුවේ ආසන 225න් 143 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මේ රටේ ජනතාව ලබා දුන්නා. ඕනෑම දෙයක් කිරීමට නෙවෙයි, කැමති දෙයක් කිරීමට නෙවෙයි, ජනතාව සමග එකඟ වෙච්ච වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට තමයි අපිට පැහැදිලි වරමක් මේ රටේ ජනතාව ලබා දුන්නා. ඊට පස්සේ වෙච්ච දේ ගරු කතානායකතුමනි ඉතාමත් කනගාටුදායක කතන්දරයක්. ඒ වරම සම්පූර්ණයෙන් විකෘති වුණා. කණපිට හැරෙව්වා. යටිකුරු කළා. ඒවා ඔක්කොම පටිගත වෙලා තියෙනවා. ඒ වේදිකාවල මහින්ද රාජපක්ෂ මහතුමා කරපු කතාවල්, පක්ෂයේ සභාපති හැටියට මම කරපු කතාවල්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සෙසු නායකයන් කරපු කතාවල් ඔක්කොම පටිගත වෙලා තියෙනවා. දැන් මම යෝජනා කරනවා අපි ඒ කතා ආපහු අහමු. ඒ කතා කියන්නේ මේ රටේ ජනතාවට ගැඹීරත්වයක් ඇතිව අපි දීපු ප්‍රතිග්‍රහ පොරොන්දු. එතකොට එදා අපි කියපු දේවල් හා අපි අද කරන දේවල් අතර ගරු කතානායකතුමනි තියෙන්නේ අහසයි පොළොවයි වගේ වෙනසක්. කිසිසේක් එකක් අනෙකට සම්බන්ධ කරන්න කාටවත් හැකියාවක් නැහැ. මොකද ඒකේ ප්‍රතිඵලය පොදුවේ රටේ ජනතාව හා විශේෂයෙන් පාක්ෂිකයා, ඔහොට්ටුවේ පාක්ෂිකයා ඒ තිබිච්ච අපේක්ෂාවන් බලාපොරොත්තු සම්පූර්ණයෙන් කඩා වැටුණා. ඒ කියපු දේ නෙවෙයිනේ, ඊට හාත්පසින් ප්‍රතිවිරුද්ධ දේ තමයි කරන නිසා. ඒ තත්ත්වය එහෙමම තියන්න බෑ ගරු කතානායකතුමනි. ඒ සම්බන්ධයෙන් මැදහත් වීමක් අත්‍යවශ්‍යයි. ඒ නිසා තමයි අපි විශ්වාස කරන්නේ ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු අපි සියලු දෙනාම මේ රටේ ජනතාවට දීපු ප්‍රතිඥාවලට අනුකූලව අපි එදා වගකීමක් ඇතිව මේ රටේ ජනතාවට ඉදිරිපත් කරපු දර්ශනයට ලෙංගතුකමක් දක්වමි. රට පුරා ශක්තිමත් දේශපාලන බලවේගයක් නිර්මාණය කිරීම කාලීන අවශ්‍යතාවයක් හැටියට අපි දකිනවා. ඒක කළ යුතු දෙයක්. විශේෂයෙන්ම පාක්ෂිකයා බලාපොරොත්තු වන දෙයක්. අන්න ඒ නිසා තමයි ගරු කතානායකතුමනි අපි මේ තීරණය අරන් තියන්නේ මේ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීම අද රටේ ජනතාවට හා විශේෂයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාක්ෂිකයන්ට අත්‍යවශ්‍ය වැඩපිළිවෙලක් හැටියට අපි අවංකව විශ්වාස කරන්නේ අන්න ඒ ප්‍රධාන හේතුව නිසායි ගරු කතානායකතුමනි. ඒ වගේම ගරු කතානායකතුමනි ඔබතුමා සංකේතමත් කරන මෙම පාර්ලිමේන්තුව රැඳී පවතින්නේ එක මූලික සංකල්පයක් උඩයි. ඒ සංකල්පය තමයි සමාජ සම්මුතිය, සෝෂල් කොන්ට්‍රැක්ට්. සමාජ සම්මුතිය කියන්නේ ගරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවේ සමාජකත්වයේ දරන
මන්ත්‍රීවරුන් 225 දෙනා හා ඒ මන්ත්‍රීවරුන් මේ පාර්ලිමේන්තුවට එවපු ජනතාව අතර ඇතිවෙච්ච එකඟත්වය හෙවත් ගිවිසුම. ඒ බැඳීම, ඒ බන්ධනය ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවලට විශේෂයෙන්ම පාර්ලිමේන්තුවට අත්‍යවශ්‍ය දෙයක්. ඒක තමයි සංකල්පමය පදනම හෙවත් අඩිතාලම සමාජ සම්මුතිය. ප්‍රජාතන්ත්‍රවාදී හරය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හා ඒ මන්ත්‍රීවරයා මැතිවරණයකදී පත්කරන ඡන්දදායකයේ අතර තිබෙන එකඟත්වය. ගිවිසුම. දැන් ඒ ගිවිසුම ඒ සම්මුතිය කඩා වැටෙනවා නම් කඩා වැටෙන්නේ නැති වුණත් ඒ සම්මුතිය දියාරු වෙනවා නම් දුර්වල වෙනවා නම් අනිවාර්යයෙන් ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් අපි සෑම දිනාටම හුරු පුරුදු අපි ගරු කරන ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිය හා ප්‍රජාතන්ත්‍රවාදී ජීවන ක්‍රමයේ අභාවය මරණය වළක්වන්න බෑ කියන මතය ප්‍රකාශ කරනවා මේ ලෝකයේ බිහි වූ දේශපාලන දාර්ශනිකයන් අතර සුවිශේෂ ස්ථානයක් උබවන ප්‍රංශ ජාතික රූසෝ රූසෝ කියනවා ඒ සම්මුතිය තමයි ප්‍රජාතන්ත්‍රවාදී ජීවනාලේ ඒක විනාශ වෙනවා නම් ඊට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් නැහැ ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියක් නැහැ දැන් ගරු කතානායකතුමනි අවාසනාවකට වෙන් අපේ ඇස්පනා අපිට අපි දකින්නේ ඒ සමාජ සම්මුතියේ අඩිතාලම දෙදරණ තත්වයක් මේ රටේ උද්ගත වෙලා තියෙනවා ඒ තත්වයේ අපි අනිවාර්යෙන් නිවැරදි කළ යුතුයි කියන ස්ථාවරය තමයි අපි සිටින්නේ ගරු කතානායකතුමනි අනෙත් වැදගත් කාරණය තමයි ගරු කතානායකතුමනි මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට අත්‍යවශ්‍ය දෙයක් තමයි මැතිවරණ. මැතිවරණ නැතුව ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. ජනතාවට බය මැතිවරණ පවත්වන්නේ නැතිනම් එවන් සමාජයක් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් හැටියට කිසිම නිර්වචනයක් අනුව හඳුනා දෙන්න පුළුවන් කමක් නැහැ. දැන් මේ ගෙන යන වැඩපිළිවෙල මුලින්දම පිළිගත්තා මේක අන්තර්කාලීන වැඩපිළිවෙලක් හැටියට ගරු කතානායකට අන්තර්කාලීන ඒ කියන්නේ తాවකාලික වැඩපිළිවෙලක් ඒක මේ පාර්ලිමේන්තයේ සුජාතභාවයට රිජුලෙස බලපාන දෙයක් එතකොට අන්තර්කාලීන වැඩපිළිවෙල අවසානයේදී මැතිවරණයක් පවත්වන්න ඕනේ ගරු කතානායකතුමනි ඔබතුමා මනවින් දන්නා පරිදි මේ රටේ පරමාධිපත්‍ය අයිතිවන්නේ අපි කාටවත් නෙවෙයි. සාමූහික වශයෙන් මේ උත්තරීතර පාර්ලිමේන්තුවටත් නෙවෙයි. මේ රටේ පරමාධිපත්‍ය අයත්වන්නේ. ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව පරමාධිපත්‍යයේ හිමිකාරයන් අයිතිදරුවන් වෙන කවුරුත් නෙවෙයි මේ රටේ ජනතාව. එතකොට මේ පරමාධිපත්‍යය ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක කිරීමට තිබෙන ක්‍රමවේදය තමයි සර්වජන ඡන්ද බලය. සර්වජන ඡන්ද බලය කියන්නේ අපිට නුපුරුදු නුහුරු දෙයක් නෙවෙයි 1931 ඩොනමෝ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කාලයේ සිට අඛණ්ඩව ඡන්ද බලය මේ රටේ ජනතාව බුද්ධ විඳා. ඒක කිසිසේත් අහිමි කරන්න බෑ. කාගේවත් වාසිය කෙටිගාලීන ප්‍රයෝජන සඳහා ඒක උදුරා ගන්නට බෑ මේ රටේ ස්වෛරී ජනතාව. එහෙනම් කෙටිගාලීන වැඩපිළිවෙලක් තියෙනවා අන්තර්කාලීන తాවකාලික වැඩපිළිවෙලකින් පසුව මේ රටේ ජනතාවට ඒ අයිතිය ආපහු ලබා දෙන්න ඕනේ. කැමති කෙනෙක් පත් කරගන්න ජනතාවගේ අභිලාෂය අනුව අභිනව පාර්ලිමේන්තුවක් පත් කරගන්න. ඒ අයිතිය අපි ජනතාවට අනිවාර්යෙන් ලබා දිය යුතුයි. අනෙක් කාරණේ තමයි ගරු කතානායකතුමනි ඉස්සෙල්ලම පැවැත්වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය නෙවෙයි. ඊට ඉස්සෙල්ලා තව මැතිවරණයක් පැවැත්වෙනවා. ඒ තමයි පළාත් පාලන ආයතන මැතිවරණය.
දැන් අපි රජයෙන් ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිනවා පළාත් සභා මැතිවරණයට කරපු දේ පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් කරන්ට කිසිසේත් උත්සාහ දරන්න එපා කියලා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති හැටියට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පූර්ණ අනුමැතිය ඇතිව මම උසාවි ගියා ඒ කාලේ. සාගර කාර්යවාසම් ලේකම්තුමාත් උසාවි ගියා. මේ මැතිවරණ පවත්වන්නයි කියලා. උසාවි කිව්වා ඔව් මැතිවරණ පවත්වන්න ඕනේ ඒක තමයි රටේ නීතිය. ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ දෙයක් කියලා. එතන නොයෙක් උප්පරවැට්ටි හරහා මේ මැතිවරණය පැවැත්වේ නැහැ. මොකද ඒකේ ප්‍රතිඵලය ගරු කතානායකතුමනේ අවුරුදු තුනකට ආසන්න කාලයක් සමහර පළාත්වල පළාත් සභාවල ජනතා ඡන්දයෙන් පත් වෙච්ච නියෝජිතයන් නැහැ. ඒ සියලු කටයුතු කරන්නේ නිලධාරීන් නිසා. ඒක ප්‍රජාතන්ත්‍රවාදය. ජනතාවගේ ඡන්දය අපි උදුරාගෙන තියනවා. ජනතාවට අයිතියක් දීලා නැහැ පළාත් සභාවලට ජනතා නියෝජිතයන් පත් කරගන්න. ඒකට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුවක් තිබ්බා. හැබැයි ඊට පස්සේ කිව්වා අපි නඩු තීන්දුව පිළිගන්නවා. ඒ තියෙන මැතිවරණ ක්‍රමය අවුස්සගලා ඒ වෙනුවට අලුත් ක්‍රමයක් ආදේශ කළේ නැහැ, සීමා නිර්ණ කළේ නැහැ. ඒතකොට ඒ ව්‍යාජ හේතු ඉදිරිපත් කරමින් පළාත් පාලන මැතිවරණය කළ දැම්මා. දැන් අපි තාමත් ඕනෑකමින් කියනවා ඒ උප්පරවැට්ටිය පළාත් පාලන ආයතන මැතිවරණය කළ දැමීමට යොදා ගන්න උත්සාහ දරන එපා කියලා. මේ රටේ තියෙන වාතාවරණය අනුව එවැනි ප්‍රයත්නයක් කිසිසේත් සාර්ථක වෙන්නේ නැහැ. මම ඉතාමත් වග කියමින් කියනවා ගරු කතානායකතුමනි ඒ විදිහේ උත්සාහයක් දරුවොත් ඒකට විරුද්ධව අපි නැගී සිටිනවා. දේශපාලන තලයේ පමණක් නෙමෙයි ශ්‍රී ලංකා අධිකරණය හමුවේ අපි ඉතාමත් අර එදා පළාත් සභා සම්බන්ධයෙන් අපි කළාසේම ශ්‍රී ලංකා අධිකරණය හමුවේ ඉතාමත් ශක්තිමත් නීතිමය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වෙනවා. මේ රටේ ඡන්දදායකයන්ගේ ස්වෛරී ආධිපත්‍යය හා ඡන්ද අයිතිය සුරක්ෂිත කිරීම සඳහා. එතකොට ඒ නිසා ගරු කතානායකතුමනි මේ සියලුම තත්වයන් තුළ අපි තීරණය කළා තිබෙනවා අද සිට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ස්වාධීන කණ්ඩායමක් වශයෙන් විරුද්ධ පක්ෂයේ ආසන ගැනීම. මේ රජය ජනතා හිතවාදී වැඩක් කරනවා නම් ජනතාවට හිතවාදී පියවරක් ගන්නවා නම් ඒ සියලුම දේවල් සම්බන්ධයෙන් අපේ නොමසුරු සහයෝගය අපි ලබා දෙන බව ඔබතුමාට ගෞරවයෙන් ප්‍රකාශ කරනවා. මා සමග මේ තීරණය අරන් තිබෙනවා ගරු කතානායකතුමනි ගරු ඩලස් සලහා පෙරුම මන්ත්‍රීතුමා ගරු නීතිඥ ඩිලාන් පෙරේරා මන්ත්‍රීතුමා ගරු ආචාර්ය නාලක ගොඩහේවා මන්ත්‍රීතුමා ගරු මහාචාර්ය චරිත හේරත් මන්ත්‍රීතුමා ගරු මහාචාර්ය චන්න ජයසුමන මන්ත්‍රීතුමා ගරු KPS කුමාරසිරි මන්ත්‍රීතුමා ගරු ආචාර්ය ගුණපාල රත්නසේකර මන්ත්‍රීතුමා ගරු නීතිඥ උදයන කිරින්දිගොඩ මන්ත්‍රීතුමා ගරු නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීතුමා ගරු වෛද්‍ය උපුල් ගලප්පති මන්ත්‍රීතුමා ගරු වෛද්‍ය තිලක් රාජපක්ෂ මන්ත්‍රීතුමා ගරු ලලිත් එල්ලාවල මන්ත්‍රීතුමා සුතේ ගරු කතානායක අනේ අනේ සර් අනේ